नमस्कार वेवा बुदुरुवन ते समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमरुवन ते समदा सदहं शरणयामि। नमस्कार वेवा संघरुवन ते समदा महासंघ शरणयामि। नमस्कार वेवा तुनुरुवन ते समदा तिसरण शरणयामि। साधु साधु। ए अपहट अपलग्दिवट मियुतुम धर्मदानय दायाद कलावु ए परम पूजनीय वु ए युतुम अनुबुदु मिहिदु महारहतन वहन्सेट अपशीलु दिनागेम नमस्कार वेवा। साधु साधु साधु। पिन्वत्नी अपि देन सूदानम वेन्नी ඒ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා දේශනා කරන්නට යෙදුන ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි. අපි දන්නවා මිහිදු මහ රහතන් වහන්සේ ජම්බුද්වීපයේ සිට ලංකාවට වැඩම කළා. එතකොට ලංකාවේ කොහෙටද වැඩම කළේ? මිහින්තලාවට අනුරාධපුරේ. එතකොට වැඩම කළාට පස්සේ උන්වහන්සේ දැන් මේ දේශනාව කරන්නේ කාටද? රජතුමා කවුද? දේවානම් පීතිස රජතුමාට. එතකොට මේ දේශනාවේ නම තමයි චූල හත්ති පදෝපම සූත්‍රය. ඇත් පියවර උපමාකට වදාළ කුඩා දෙසුම. දැන් මේ දේශනාව දේශනා කරනකොට මිහිදු මහරහතන් වහන්සේ ප්‍රධාන, ඒ අනිකුත් රහතන් වහන්සේලා ඉත්තිය උත්තිය සම්බිල බද්ධසාල කියන මහරහතන් වහන්සේලා සුමන සාමණේරයන් වහන්සේ ඇතුළු ඒ පිරිස දැන් මහරජ්ජුරුවට පෙනෙන්න සලස්වල. එතකොට මහරජ්ජුරුවොත් එක්ක හිටියා පිරිස කීයක්ද? 40,000ක්. දැන් අපි අර අහලා තිබ්බේ අර චුට්ටි පිරිසක් හිටියා කියලා නේ. රජ්ජුරුවෝයි මුවයි ඕකනේ අපි දන්නේ. ඊට පස්සේ මුවා පිටිපස පෙන්නුවා, 30,000 කිව්වා. අඹ ප්‍රශ්නේ ඇහුවා, නෑ දෙයින්ගේ ප්‍රශ්නේ. ඕක තමයි අපේ පොසොන්. අපි හිටිය ඕක කියලානේ නේ. ඊට පස්සේ දැන් එහෙම සිද්ධියක් වුණා. නමුත් ඊට වඩා ඒකත් එක්ක ලස්සන සිදුවීමක් තියෙනවා මෙතන. එතකොට දැන් මෙතනදී ඔන්න අම්බස්තලයේ කියන අර උඩ ගල්තලව දැන් අපි අනුරාධපුර ගිහිපම් බලන්න. එතනින් ඔන්න මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කරලා ඒ ඊට පස්සේ රජතුමා ඇතුළේ 40,000ක් පිරිස ඇවිල්ලා අම්බස්තල චේතිය දැන් අද උඩ පිහිටලා තියෙන්නේ. අන්න එතන තමයි මේ දේශනාව දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. වැඩ ඉන්නකොට ජානුස්සෝනි බ්‍රාහ්මණයා සැවැත් නූර දිසාවට ගමන් කරන සුදු අස්පීන් යදපු ඒ හැම ඒ රතේ හැම දෙයක්ම සුදු පාටයි. ජානුස්සෝනි බ්‍රාහ්මණයා සුදු වස්ත්‍රය දඟින්නේ. සැවැත් නූර දිසාවට යනකොට ඉස්සරහට හම්බුණා පිලෝතික කියන බ්‍රාහ්මණයෙක්. ඒ කියන්නේ පිලෝතික බ්‍රාහ්මණ කියලා කියන්නේ තරුණ බ්‍රාහ්මණයාට කියන නමක්. මෙයාගේ නම වච්චයාන. එතකොට
ජානුසෝනි බ්‍රහ්මණය දැන් ටිකක් වයසක පහේ කෙනෙක්. ජානුසෝනි බ්‍රහ්මණය නතර වෙලා දැන් ඇහුවා පිළෝතික බ්‍රහ්මණය තරුණ බ්‍රහ්මණයෙන් අහන වචයන ඔබ කොහේ ඉඳන් ඉන ගමන්ද කියලා ඇහුවා. අහනකොට දැන් වචයන කියනවා ජානුසෝනි බ්‍රහ්මණය මම මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා එන ගමන් කියලා දැන් ඔන්න පිළෝතික බ්‍රහ්මණය වචයන කිව්වා. ඊට පස්සේ දැන් අහනවා ජානුසෝනි බ්‍රහ්මණය ඊට පස්සේ පින්වත් වචයන මේ ගැන ඔයා මොකද්ද හිතන්නේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ බුද්ධිමය ගැන ඔබ මොකක්ද හිතන්නේ කියලා ඇහුවා. ඔබ දරන ආකල්පය මොකක්ද කියලා ඇහුවා. ඔබ කොහොමද හිතන්නේ ඒක කියලා ඇහුවා. එතකොට වචයන කියනවා පින්වත මම කවුද ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ප්‍රඥා මහිමේ දැනගන්න. මම කවුද අපේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ බුද්ධිමත් භාවය ගැන කියන්න ඒ දේ විස්තර කරන්න මම කවුද කියලා ඇහුවා. දැන් අපින් ওই ප්‍රශ්නේ ඇහුවනම් අපි මොකක් හරි එකක් ඒ වෙලාවට ගුලි කරලා මොකක් හරි එකක් කියනවනේ. දැන් මෙයා බලන්නේ ශ්‍රාවකයන්ගේ ස්වභාවයනේ. මොහම්බිල ඇහුවේ මොකද? ජානුසෝනි බ්‍රහ්මණය ඇහුවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන ඔයා මොකද හිතන්නේ කියලා ඇහුවා. දැන් මෙයා කිව්වේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බුදුරජාණන්සේ මුණ ගැහෙලා එන ගමන් කියලානේ. ඊට පස්සේ දැන් අර තරුණ බ්‍රාහ්මණය එහෙනම් පඬිතකමල දැන් තරුණයෝ ටිකක් පඬිතයිනේ. ඒ පඬිතකමල ටිකක් ලොකුවට හරි කියනවනේ නිකන්. මෙයා මොකුත් කිව්වේ නෑ. මම කවුද කියලා අහනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ අපමහා බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා මහිමය ගැන කියන්න මං කවුද කිව්වා. ඊට පස්සේ ජානුසෝනි බ්‍රාහ්මණය කියනවා ඔයා එහෙනම් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මහා උදාර විදිහට ප්‍රශංසා කරනවානේ. එච්චර මොකෝ මේ කියලා ඇහුවා. මොකද මේ වෙන්නේ ඔච්චර ලොකුවට මහා විදිහට ප්‍රශංසා කරන්න කියලා ඇහුවා. බලන්න මේ වචයන ඊට පස්සේ ලස්සනට කියනවා. අනේ ඊට පස්සෙත් කියන ලස්සනට අනේ ජානුසෝනි බ්‍රාහ්මණය භාග්‍යතුන් වහන්සේ නමකට ප්‍රශංසා කරන්නත් මම කවුද? දැන් ඉස්සරලා ඇහුවේ භාග්‍යතුන් හදේ ප්‍රඥාව ගැන මොකද හිතන්නේ කිව්වා. එතකොට කියනවා ප්‍රඥාව ගැන කියන්න මම කවුද? ඊට පස්සේ මෙයා කිව්වා ඔයා හොඳට ප්‍රශංසා කරන්න දන්නවනේ කියලා කිව්වා. ඔච්චර ප්‍රශංසාව මොකෝ කියලා ඇහුවා. ඊට පස්සේ වචයන කියනවා අනේ භාග්‍යතුන් හදේ ප්‍රශංසා කරන්නත් මම කවුද? මම වගේ කෙනෙක් කොහොමද බුදු කෙනෙකුට ප්‍රශංසා කරන්න මම කොහොමද දන්නේ හරියට? මම එහෙම එච්චර ප්‍රශංසා කරන්න දන්නේ නැහැ කිව්වා. අපගේ ගෞතමයන් වහන්සේ ප්‍රශංසා ලබන අය අතරත් ප්‍රශංසනීය කෙනෙක් කිව්වා. බහන ලස්සනනේ. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ කිව්වා. එහෙවෙකේ මම වගේ කෙනෙක් කොහොමද ප්‍රශංසා කරන්න හරියට දන්නේ කියලා ඇහුවා. ඒ කියන්නේ එයාට ප්‍රශංසා කරන්න බැහැ කියලා නෙමෙයි. ඒ ප්‍රශංසාව එයාට ප්‍රශංසා කරන එක සාමාන්‍ය ස්වභාවයක්. ඒක උතුම් දෙයක් වෙන්නේ. ඒ ප්‍රශංසාව බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන් ප්‍රශංසාව ලබන අය අතරිනුත් බුදුරජාණන් ප්‍රශංසනීය කිව්වා. එතකොට මෙයා දැන් ඇත්තටම මේ කරන්නේ බුදුරජාණන් ප්‍රශංසාව තමයි. දැන් ඒක බලන්න ශ්‍රේෂ්ඨ විදිහට කරන හැටි. ඊට පස්සේ මෙයා අහනවා ජානුසෝනි බ්‍රහ්මණය ඊට පස්සේ අහනවා පින්වත් වචයාන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන ඔච්චර පැහැදුනේ උන්වහන්සේගේ මොනව දැකලාද කියලා ඇහුවා. ඉස්සරහවී ඔච්චර ප්‍රශංසාව මොකෝ කියලා ඇහුවා. දැන් මෙයාට තේරුණා මේ වගේ වචනයක් කියන්නත් එහෙනම් මෙයා කිරී පැහැදීමක් තියෙනවා. බුදුරජාණන්සේ කිරී මෙයාට පැහැදීමක් තියෙනවා. එහෙනම් ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කිරෙහි ඔබ පැහැදුනේ කුමනු කරුණටද කියලා අහනවා ජානුසෝනි බ්‍රාහ්මණය. එතකොට වචයන කියනවා පින්වත ඒක මේ වගේ දෙයක් කිව්වා. ඇතුන් ඉන්න වනාන්තරයේ ජීවත් වෙන මිනිසෙක් ඉන්නවා. එයා යනවා ඒ ඇතුන් ඉන්න වනයේ ඇතුළටම. ඒ යනකොට එයාට දකින්න හම් වෙනවා කියන ලොකු ඇතුන්ගේ සටහන් කකුල් අඩිපාරවල් එයාට දකින්න හම් වෙනවා කියන පොළවේ. එතකොට
අර කැලේන මනුසයා හිතනවා කියනවා රැත්තු ඉන්න කැලේට යන මනුසය හිතනවා කියන එහෙනම් මේකේ අලියෙක් ඉන්නවාමයි. මේ අලිය හැබැයි මේ ඇතා එසේ මෙසේ එකෙක් නෙමෙයි. ඇයි අඩිපාර දැක්කම එහෙන ලොකුයි. දැන් ඔය ගල් ගමුව පැත්තේ ලංකාවේ මිනිස්සු අදටත් කියන සමහර ඇතු ආවම මේ ඇතාගේ අඩිසලකුණ දිහා බල්ලා කියන මේ නිය පොත්තා. ඔහොම කියනවනේ. ඒ නන්දාන්නේ. අනේ වගේ දැන් මෙයත් කියනවා ඇත්තු ජීවත් වෙන කැලේ ඇතුලේ ඉන්න මිනිස්සුයෙකුට දකින්න හම්බෙන කෙනා සාමාන්‍ය ඇතුකු ලොකු ඇත් අඩියක්. එතකොට මෙයා හිතනවා කියන මේ කැලේ එහෙනම් මේ මහා තඩි ඇතෙක් ඉන්නවනේ කියලා මෙයාට හිතුණා කියන. එතකොට දිගින් පළලින් හරිම ලොකු ඒ ඇතෙක් ඉන්නවා කියලා අන්න එයා නිශ්චයකට පැමිණුණා කියනවා. පින්වත්ත ඇත්තෙන්ම මහා ඇතෙකුගේ වගේ තමයි. මහා ඇතෙක් වගේ තමයි කියනවා. හස්ති රාජයෙක් වගේ තමයි කියනවා. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ආන්ගේ හස්තිර් මහා හස්ති රාජයෙක් වගේ සිටින ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියවර සටහන් හතරක් දැකලයි මම පැහැදුනේ කිව්වා. දැන් මේ ඇහුවේ පැහැදුනේමක් හින්දාද කියලා නේ ඇහුවේ. බලන්න මෙයා ලස්සන උපමාවකුත් එක කියන හැටි. තරුණ බ්‍රාහ්මණයා. ඊට පස්සේ මෙයා කියනවා ආන් ඒ භාග්‍යතුන් වහන්සේ කිරී පැහැදිලා නිශ්චයකට පැමිණිලා මම පැමිණුණා කියනවා නිශ්චයකට කොහොමද? මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තීම සම්මා සම්බුද්ධයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. දැන් මෙයා පැමිණෙන නිශ්චය කියන්නේ මේ. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නී සුපටිපන්නයි කියලා මම පැහැදුනා කියනවා අර අඩි සලකුණු හතර දැකලා මහා හස්තියගේ. ඒ වගේ කියනවා. ඊට පස්සේ මෙයා කියනවා ඔන්න මම පැහැදිච්ච අඩි සලකුණු හතර ජානුසෝනි බ්‍රාහ්මණේ මම ඔයාට කියන්නම් කිව්වා. දැන් මේ වෙලාවේ බලන්න දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ වෙලාවේ යම්බස්තටයි දැන් කොච්චර අපි හිතේ මවා ගත්තොත් නේ. දැන් රජතුමා ඉස්සරහ ඉන්නවා 40,000ක් පිරිස ඉන්නවා. මිහිඳු මහරහතන් ප්‍රථම ධර්මයේ දේශනා කරන්නේ හරි ලස්සනට තියෙන්නේ තියදා. දැන් අහපු නැති දෙයක් දැන් අපි නම් මේ බුදුබණ අහලා දැන් අහලා 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 නේ. දැන් අපිට ඒකෙන් ගුණයක් ඇති කරගන්න කොච්ච දැන් රජතුමා අමුතුම දෙයක් මේ අහන්නේ. කවදාවත් අහලා නැති දෙයක්. කොච්චර සතුටින් අහන්න ඇද්ද? දැන් ආවේ කොහොමද? කඩු කිනිසි අරගෙන දුණු අරගෙන අර සතා පිටිපස්සනේ පැන්නේ. ඒ සතා කියන්නේ දෙවියෙක් නේ. ඒ පරිත අධිගුරු දේවතාවුන් වහන්සේ. ඒ ගෝණෙක් විදිහට පෙන්වුනේ. එතකොට දැන් රජතුමා ලස්සනට තියෙන්නේ නේ. ඔන්න ඔන්න දැන් දේශනා කරනවා. ඒ පියවර සටහන් අතර මොකද්ද කියලා. ඒ තමයි මම දැකලා තියෙනවා ජානුසෝනි බ්‍රාහ්මණය අපගේ භාග්‍යවත් බුදුරජාන්සේ අසවල් ගමට ඇවිල්ලා අන්න මේ ගමට ඇවිල්ලා දැන් අන්න එහා ගමට ඇවිල්ලා දැන් මෙන්න මේ නගරෙ මෙන්න මේ පැත්තේ ධර්මයේ දේශනා කරනවා කියලා ශාස්ත්‍රීය පඬිතයන්ට රජපෞලේ ඉන්න පඬිතයයට රජපෞලට ආයට අහන්න හම්බෙනවා කියනවා. ශාස්ත්‍රීය කියන රජපෞලනේ. ඒ ඇයට හඬ හම්බෙනවා කියනවා. ඒ ඇයට භාග්‍යවත් බුදුරජාණන්සේ දැන් මෙන්න මේ ප්‍රදේශයට ඇවිල්ලා මෙන්න මෙහෙම ධර්මයේ දේශනා කරනවා කියලා හඬ හම්බෙනකොට ඒ ශාස්ත්‍රීය පිරිස එකතු වෙලා කතා වෙනවා කියනවා. අපි එහෙනම් විවාද කරන්න යන්. අපි වාදයක් කරන්න යන්. ඒ ඉස්සර ජම්බුද්දීපයේ සොබයි වාදෙන්නේ ජයගන්නේ. තර්කෙට දැන් තර්කෙට දක්ෂණන් තමයි අන්න එයා ගොඩ යන්නේ. එහෙම තමයි ඉස්සර තිබුණේ. දැන් අදත් ඔය සමහර ලංකාවේ තියෙන සමහර අය කරන්නේ තරකෙන් තමයි ගොඩනගන. දැන් එයාත් බුදු වෙලා කියනවා තමනුත් බුදු වෙලා කියන තරකෙන් කරන්නේ. එතකොට අනේ තරකෙට දැන් බුදුරජාන්සේක ධර්මයේ තියෙන තරකයට ගෝචරණ දෙයක්ද නැහෙනි. කුමකට ගෝචරණ දෙයක්ද? ප්‍රඥාවට. දැන් ඒ තරකයකට කෙනෙක් අහුවෙනවා කියන්නේ නැත්ති කුමක්ද එන? ප්‍රඥාවයි. දැන් සාමාන්‍ය මනුස්සයා තර්කයට අහුවෙන්නේ අද ඉගෙන ගන්න රටාවත් එක්ක අරව මේවත් එක්ක. එයා හිතන්නේ එයාට ඕනේ ඒක සාක්ෂියක් ඉදිරිපත් කරන්න. ඒ නිසා එයා තර්ක ඉදිරිපත් කරනවා. අන්න ඒකට ගැළපුණා. මේ ගැළපුණා අන්න හරි ගියා. එහෙම නේද මිනිස්සු අහුවල කොච්චර ඉන්නවද? බුදු වෙලා කියලා මිනිසක් එහෙම යනවා.
ඊට පසේ බුදුරජාණන් මෙහි පහළුණේ කියලා විකාරයකට එහෙන් අහුවෙලා යනවා. මගපලවලට අහුවෙලා එහෙන් අහුවෙලා ඒ ඔක්කොම වාද ගොඩක ඉන්නේ. දැන් මෙයාලත් කතා වෙනවා කියනවා අපි ගිහිල්ලා වාද්‍යට අල්ලගමු කියනවා. ඊට පස්සේ කියනවා ඒ ශාස්ත්‍රීය පඬිතවරු වාදෙට හරි දක්ෂයි කියනවා. හරියට ඒ වාදේ කොහොමද යාලගේ දක්ෂභාවය කියන අස්ලෝමින් අස්ලෝමිට විදිනා වගේ කියනවා. ඒ වගේ සූක්ෂම වාද කරලා තරක කරලා දැහැ ගන්න පුළුවන් කට්ටියක් කියනවා ඒගොල්ලෝ. ගැලවෙන්න බැරි ලේසි පහසු කට්ටියක් නෙමෙයි කියනවා. එතකොට ඔන්න ඒගොල්ලෝ එහෙම කතා වෙලා යනවා කියනවා. භාග්‍යවත් බුදුරජාණන් සේ හම්බෙන්නේ. ගියාට පස්සේ මේ ඇයට මොකද කරන්න කියනවා? බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්ම කතා කියා දෙනවා. ධර්මයේ සමාදන් කරවනවා. ධර්මයේ උනන්දු කරවනවා. ධර්මයේ සතුටු කරවනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ විසින් ওই විදිහට ධර්මයේ දේශනා කරපු, ධර්ම කතාව කියපු, ධර්මයේ උනන්දු කරවපු ඒ උදවිය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සරණ යනවා කියනවා. ඒ උදවිය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගෙන් ඊට පස්සේ ප්‍රශ්න අහන්න යන්නේ කියනවා. දැන් අද කාලේ අය නම් මොකද කරන්නේ? අරක කොහොමද, මේක කොහොමද? දැන් අද කාලේ නම් ඔන්න කියන භාග්‍යවත් බුදුරජාණන් මෙසේ වදාළා, මෙන්න නිරේ කියලා දෙයක් තියෙනවා. මෙන්න ප්‍රේත ලෝක කියලා දෙයක් තියෙනවා. මෙහි සතර පාය කියලා දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම පව් කරලා අද මිනිසයා කොහේ නිරේ කොහෙ තියෙන්නේ කොහොමද පෙන්වන්නද කියනවා. එහෙම යනවද කියලා අහනවා. ඉතින් ආ නැහැ කියනවා ඒ අය. කොහොමද ශ්‍රාවකත්වය? බුදුරජාණන් යමක්ද වදාළේ ඒක ඒ විදිහින් පිළිගන්නවා කියනවා. කොහොමද ශ්‍රද්ධාවේ යගේ? ඔන්න වෙච්ච දේ අදයි එදයි වෙනස. දැන් මේ කාටද මේ කියන්නේ? අපේ දේවානම් පියතිස්ස මහරජුරු ඇතුළු පිරිසට කියන රජතුමත් දැන් අහන් ඉන්නවා වාඩිලා. එතකොට අර වච්චයාන කියනවා ප්‍රශ්න අහන්න නැති එකේ ජානුසෝනි බ්‍රාහ්මණේ වාද හට ගන්නවා කියන ගැන කවර කතාද කියලා අහනවා. වාදයක් නම් කෙසේ හට ගන්නද කියනවා. ඔන්න ඔය විදිහට ඒ ශාස්ත්‍රීය පිරිසගේ දමණය වීම දැකලයි මම පහදුනේ කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. ඒ තියෙන පළවෙනි පියවර කියනවා. දෙවෙනි එක කියනවා සමහර බ්‍රාහ්මණ පඬිතුරු ඉන්නවා කියනවා. ඒත් ওই විදිහමයි කියනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අසවල් ගමට, මෙන්න මේ අසවල් නගරයට, මෙන්න මේ පළාතට වැඩම කරලා ඉන්නපහම කියන කතා වෙනවා කියලා ආරංචි වුණාම එයාලා කියනවා නං අපි වාද කරන්න යන් අපි මෙන්න මේ ප්‍රශ්නාව මෙන්න මේ කීක මෙහෙම කුටුකුටු ගාලා යනවා කියනවා හදාගෙන. ගියාට පස්සේ මොකද කරන්න කියනවා? බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ධර්මයේ දේශනා කරනවා. කලපු ගමන් අන්න පහදිනවා. වාද ගැන කවර කතාද කියලා අහනවා. ආන්ගේ දෙවෙනි ස්වභාවය දැකලා මම පැහැදුණී කියනවා. ඊට පස්සේ කියනවා වච්චයාන ජානසෝනි බ්‍රාහ්මණේ තුන්වෙනි පියවර සටහන තමයි කියන ගිහි පිරිසේ ඉන්නවා. ගිහි පිරිසගේ ගිහි පිරිසේ ඉන්නවා කියනවා. ගිහි අය අනිකුත් අය. ඒ අයත් ওই විදිහට අන්න භාග්‍යවත් බුදුරජාණන් මේ ප්‍රදේශයට උහම ආරංචි වැඩලා ඉන්නවා කියලා ආරංචින. ඒත් ওই විදිහට කුටු කුටු ගාලා කතා හදලා මේ මේවා කරලා ප්‍රශ්න හදාගෙන යනවා කියනවා වාද කරලා ජය ගන්නම් කියලා. ප්‍රඥාවෙන් ඒ අපි දන්න අපේ දෘෂ්ටි වලින් අපි දැහැ ගන්නම් කියලා යනවා කියනවා. අන්තිමේදී මොකද වෙන්නේ? බුදුරජාණන් ඒ පිරිසට ධර්මයේ දේශනා කියලා ධර්මයේ සරණ යනවා, බුදුරජාණන් සරණ යනවා, ඒ ධර්මයේ සරණ යනවා, මහා ශ්‍රාවක සංඝරත්නයේ සරණ. ඒ දේ දැකලයි මම බුදුරජාණන් කිරී පහදුනේ කියනවා. ඊළඟට කියනවා සමහර ශ්‍රමණ පඬිතවරු ඉන්නවා කියනවා. ඒ කියන්නේ ශ්‍රමණීන් විදිහට පෙනී සිටින. දැන් බුදුරජාණන් සරණ ගිහිල්ලා නැහැ ඒ කට්ටිය දැන් තාම. ශ්‍රමණීන් විදිහට පෙනී සිටිනවා. පෙනී ඉඳලා ඒ අයට ආරංචිනු අන්න බුදුරජාණන් මේ පැත්තට ඇවිල් වැඩලා කියලා එයාලා යනවා කියනවා. ওই විදිහට කතා වෙලා බුදුරජාණන් වහන්සේ ওই විදිහට අහන්න. ඒ අයටත් අන්න බුදුරජාණන් ධර්මයේ දේශනා කරනවා කියනවා. ඒ ධර්මයේ එයාලා සරණ යනවා කියනවා. ඊට පස්සේ යාල අරක කොහොමද, මේක කොහොමද කිය, ඒ කොහොමද වෙන්නේ, මේ කොහොමද වෙන්නේ, කොහෙද ඒක තියෙන්නේ කිය ප්‍රශ්න කරන්න යන්නේ නැහැ කියනවා. ඒ ධර්මය ඇහුනට පස්සේ ඒ අය මොකද කරන්නේ කියනවා. ඒ ශ්‍රමණ පඬිතේවරුන් මොකද කරන්නේ කියනවා.
ඒ තමයි බුදු සසුනේ ඒ වෙලා බුදුරජාණන්ගේ ධර්මය හොට පස බුදුරජාණන් වහන්සේකින් පැවිදි බවඉල්ලනවා කියනවා. ඊට පස භාගවත් බුදුරජාන්සේ පැවිදි කරවල උපසම්පදාව ලබාදීන්නට පසේ ඒ අයි හුද කලා වෙලා අප්‍රමාදී වෙලා සිහියෙන් යුක්තව කෙලෙස් තවන වීරියෙන් යුක්තව නූනෙන් යුක්තව නිවනට සිත යොමාගෙන ධර්මය හැසිරල්ලා ඔන්න අනුත්තර වූයේ බඹසර සම්පූර්ණ කරනවා කියනවා. කලාට පස්සේ ඒ අයි මෙන්න මේ විදිහටයි කියන්නේ කියන. අහෝ පින්වත්නී, හරි පුදුම බේරිල්ලක්න අපි බේරුණේ. අනේ අපි බුදුරජාන්ස නිසා පුදුම බේරිල්ලක්න බේරුණේ. අපි ශ්‍රමණයෝ කිය කිය අපි අශ්‍රමණයෝ විදිහට හිටියේ ශ්‍රමණයෝ කිය කිය කියනවා. අපි දැනුයි ශ්‍රමණයන් බවට පත්වනේ කියනවා. අපි බ්‍රහ්මණය නොවී අපි තමයි බ්‍රහ්මණ, අපි තමයි බ්‍රහ්මණ ගග කෑගග හිටිය කියනවා. දැනුයි අපි බ්‍රහ්මණ වුණේ කියනවා. අපි රහත්, අපි රහත් කිය කිය කෑගග හිටිය රහත් නොවී කියනවා. දැනුයි අපි රහත්නේ කියනවා. අහෝ කොපමණ ලාභයක්ද මේ බුදුරජාන් වහන්සේ සරණ යන්න තිබීම. අනේ කොච්චර ලාභයක්ද, පුදුම සහගතයි මේ තථාගතයන් වහන්සේගේ දහම. ඒ තථාගතයන්ගේ සරණ කීකේ ඒ කාටද දැන් මේ ප්‍රශංසා කරගන්නේ? ප්‍රශංසා කරන්නේ කාටද? තමන්ටද? බුදුරජාන් වහන්සේ ප්‍රශංසා බලන්න ශ්‍රාවකයන්ගේ ස්වභාවය. තථාගතයන් වහන්සේට ප්‍රශංසාව ලබා දෙන්නේ, ධර්මයටයි ප්‍රශංසාව ලබා දෙන්නේ, ඒ මහා ශ්‍රාවක සංගරුවන්ටයි ප්‍රශංසාව ලබ, තමන්ට නෙමෙයි. බලන්න ඒ ස්වභාවය. ඔන්න ඔය දේ දැකලයි ජානුසෝනි බ්‍රහ්මණය මම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් සරණ ගියේ. ඒ බුදුරජාණන් වහන්සේ නම් ඒ කාන්තීම සම්මා සම්බුද්ධයි කියලා කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ කාන්ති බුදුරජාන්සේගේ ශ්‍රී සද්ධර්මය නම් ඒ කාන්තේම ස්වාක්ඛාතයි කියලා මම සරණ ගියෝ දේ දැකලයි කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක සංඝරත්නේ නම් ඒ කාන්තිම සුපටිපන්නයි කියලා ඔය දේ දැකලමයි මම සරණ ගියේ ජානුසෝනි බ්‍රාහ්මණය කිව්වා කියලා ඔය ටික කිව්වා විතරයි. කරත්තේ උඩේ ඉඳන් අහන් හිටියේ කවුද මේ ජානුසෝනි බැස්ස කරත්තෙන් බිමට බැස්සුණා. බැහැපු ගමන් සැවැත් නූර දිහා හැරුණා. පොරවන් හිටපු දැන් අපි සලුව සමාන අපි උනත් දාගෙන මෙහෙම කර දෙපැත්තරනේ සලුව ඒකාංශ කරලා පොරව ගත්තා. වැන්ද මහපාරෙම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කී කියන් මං ඒ බුදුරජාණන් සරණ යනවා කිය වැඳ වැටුණා මහපාරෙ මේ ජානුසෝනි බ්‍රාහ්මණයා. බලන්න සෙල්ලම්ද බලන්නනේ කොච්චර ලස්සනට දෙයන්ට ඇද්ද. එතකොට දැන් මේ මොහොත් මේ වෙලාව මේ දේ කියලා දෙනකොට අපි මිහිඳු මහරහතන් වහන්සේ රජතුමත් ඔය සාදු සාදු කී කිය කියන්න ඇති. මේ රජතුම කලින් අහලා තිබ්බනේ මෙහිම ශ්‍රමණ කියන පිරිසක් ඉන්නවා. ඇයි තමන්ගේ යාළුවනේ ධර්මාශෝක රජතුමා. ඉවල තිබ්බනේ සන්නස් වලින් මෙහිම ශ්‍රමණ පිරිසක් ඉන්නවා. ඇයි ඇහුවන රජතුමත් අපි මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඔය දඹදිව කියන රට ඔබ වහන්සේ වගේ තව පිරිසක් ඉන්නවද කියලා. එතකොට මිහිඳු මහරහතන්සේ දේශනා කළානේ ඔව් දඹදිව කියන රජතුමනි මේ අපි වගේ පස් හය දෙනෙක් ඉන්න තැනක් නෙමෙයි කිව්වා. කසාවතින් බබලනවා කිව්වා. එතකොට අහලා තිබුණනේ කොච්චර සතුටින් අපේ මහරජුරු අහන්න ඇද්ද. ඒ 40,000ක් පිරිස කොච්චර සතුටින් සාදු සාදු කී කිය අහන්න ඇති. කොච්චර ලස්සනට තියෙන්නේ දා. එතකොට මේ විදිහට දැන් ඔන්න ජානුසෝනි බ්‍රාහ්මණයාට කිව්ව විතරයි දැන් වාචයාන යන්න ගියා. ජානුසෝනි බ්‍රාහ්මණයා කිව්වා රථ එළවණේ කාර යම්වන් කිව්වා අපි සවැත් නුවර ජීතවනාරාමයට වෙන කොහෙවත් තෝරන්නේ ගමන කැන්සල් යන් ජීතවනාරාමයට කිව්වා. දැන් යනවා බුදුරජාණන් මුණ ගැහෙන්න. කවුද මේ යන්නේ? ජානුසෝනි බ්‍රාහ්මණයා. ජානුසෝනි බ්‍රාහ්මණයා ගිහිල්ලා දැන් මේ සම්පූර්ණ විස්තරය මෙහෙමුණා මෙහෙමුණා කියලා බුදුරජාන්සට ඔක්කොම විස්තරේ කිව්වා. ඊට බුදුරජාන්ස දේශනා කරනවා නෑ පින්වත් බ්‍රාහ්මණය මම යාට වච්චයානට ඔච්චර ටිකක් කිව්වට උපම ඉපමනකින්ම ඔච්චරකින්ම ඇත් පීවරේ සටහන් උපමා කතාව නම් ඉවර නෑ කිව්වා. තව තියෙනවා කිව්වා ටිකක්. එතකොට ජානසෝනි බ්‍රාහ්මණය අහනවා මොකද්ද ස්වාමීනිය කියලා ඇහුවා. එතකොට ජානසෝනි බ්‍රාහ්මණයට අපේ භාග්‍යතුන් වහන්සේ ඔන්න දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය අර වගේම අරයා කිව්වාගේ ඇත්තු ඉන්න කැලේ ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා.
එයා යනවා කියන ඔය විදිහට ඇතුළින් කැලේ ඇතුළට ගියාට පස්සේ එයාට දකින්න හම් වෙනවා කියනවා හොඳට දිග පළල තියෙන හොඳට දිගත් පළලක් තියෙන පියවර සටහනක් තියෙන ඇත්තු වර්ගයක් වාමනිකා කියලා. ඒ ඇත්තුන්ගේ පියවර සටහන දැන් මේ ඇත්තු ගැන දන්න කෙනානේ. ඒ ඇත්තුන්ගේ පියවර සටහන දැක ගාම මෙයා හිතනවා කියනවා ආ මේක මෙන්න මේ වර්ගයේ ಜಾති ඇත්තු ටිකක් ඉන්නවා කියලා. මෙයා තව තව යනවා කිව්ව කැලේ ඇතුළේ හොයි පීර යනවා කිව්ව. එතකොට තව ටිකක් ඇතුළට ගියාට පස්සේ දකින්න හම් වෙනවා කිව්ව මෙයාට උච්චා කලාරිකා උච්චා කාලාරිකා කියලා ලොකු ඊට වඩා තව ලොකු පියවර සටහන් දනක් දකින්න හම් වෙනවා කිව්වා. එතකොට හිතනවා කිව්ව එහෙනම් අර ඇත්තුන්ට අමතරව තවත් ඇත්තුවා జాතියක් ඉන්නවා කියලා. එතකොට මම තව තව හොයලා බලනවා කිව්වා මේ අය විතරම දින්නේ කියලා. තව හොඳට පීර හොඳට හොයලා බලනකොට මෙයාට දකින්න හම් වෙනවා කිව්වා හොඳට දිග පළල තියෙන ලොකු ඇත්තුන්ගේ දැන් තියෙන ලොකු දල තියෙන ඒ මෙයා දකින්නවා කියනවා කොහොමද ඉහළට දලවලින් ගස්වලට ඇනලා තියෙනවා කියන උසට ගස්වලට උඩ කොටස් වලට ඇනලා ගිහිල්ලා ඊට පස්සේ සමහරට ගස්වල උඩ කොටසේ මේ තුවාල වෙලා ගස් පතුරු ගිහිල්ලා දැක්ක. ඇයි ඒ අර ඇත්තා පිට අතුල්ලලා ඒ විදිහට මෙයා දැක්කම හිතන මෙච්චර උස ඇතෙක් ඉන්නවද කෝකෝ කී කිය මෙයා යා හොය හොයා බලනවා කියන එච්චකොට මෙයාට දකින්න හම් වෙනවා උච්චා කණේරුකා කියන ජාතියේ ඒ මහතු අති විශාල හස්ති රාජයා මෙයාට උන දක ගන්න හම්බෙනවා කියන. ඔය ඇත්ත ජාති තුන් දැන් දැක්ක ගමන් මෙයා නිශ්චයකට පෙමිනින් නැහැ කියනවා. ඉතල වාමනික උච්චා ඒ ඊට පස්සේ ওই විදිහට දැක්කල දැන් මෙයා හිතන්නේ මෙයා හිට තව ඉන්න මෙයා සොයනවා. සොයනකොට ඔන්න අර මේ තමයි මහා ඇත් රජා කියලා ඔන්න මෙයාට හොයලා පීරලා බැලුවට පස්සේ ඌන් අහු වෙනවා කියනවා. ওই විදියමයි කියනවා. පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. දැන් මේ වෙලාවේ අපේ මිහිඳු මහරහතන් කියන්නේ තිනේ මහරජතුමනි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ කොච්චර ලස්සනද තියෙන්නේ මේ වෙලාව. කියනවා ලෝකේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේ අරහං සම්මා සම්බුද්දයි. දැන් බුදුගුණ විස්තර කරනවා. රාග දේශ මොහ දුරු කළා. ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කළා. විද්‍යා ඥානයන්ට අනුව උන්වහන්සේ ජීවිතය ගත කළා. උන්වහන්සේ සීළු ලෝකින් නිදහස් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ අනුත්තරු පුරිස ධම්මසාරති මහරජතුමනි කියලා කොච්චර ලස්සන විදවරන්ද කියන්නේ තිනේ. දැන් අපි වගේ අපි මේ මොනවද අපි මේ බණ කියනවා නෙමෙයි පොතක් බලාගෙන කියන්නේ. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ කියන්නේ කොහොමද ෂට් අභිඤ්ඤාලාභී ඒක හිතාගන්න මේ මහ රහතන් වහන්සේ නමන්නේ රහතන් වහන්සේ නමක් වෙයි මහ රහතන් සමග වෙනසක් තියෙනවා මහ රහතන් වහන්සේ නමක් කොච්චර ලස්සනට කියන්නේ ඇද්ද දේශනා කරන්න ඇද්ද ඊට පස්සේ දිවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ජානසෝනි බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ 15 ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළ බුද්ධ වනසේක ඒ බුදුරජාණන් වහන්සේ සියලු සම්බුදු ගුණ දරාගෙන තරම් භාග්‍යවන්තයි. ඒ නිසා භගවා වනසේක උන්වහන්සේ මේ දෙවියන් සහිත ලෝකේ මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණීන් සහිත දෙවි මිනිස් ප්‍රජාවගෙන තමන් වහන්සේගීම ප්‍රඥාවෙන් අවබෝධ කරලයි මේ ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරලයි සිටින්නේ. උන්වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය මුලමෙදාග සුන්දරයි. මුලමෙදාග කියලා කිව්වේ මුල සීලය, සමාධිය, ප්‍රඥාව දේශනා කරනවා. මුලමෙදාග හරි සුන්දරයි. සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණම විදිහ දේශනා කරනවා. අර්ථ සහිතයි, පැහැදිලි වචන වලින් යුක්තයි. මුළු මනින්ම පරිපූර්ණයි උන්වහන්සේගේ ධර්ම. ඒ නිවන් මගේ දැකලා ඒ නිවන් මගේ ශ්‍රවණය කළ ඒ නිවන් මගේ පුරුදු වෙන ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි උජුපටිපන්නයි කියලා ඔය විදිහට දේශනා කළා කියලා දෙනකොට බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒ අහලා තථාගතයන් වහන්සේගෙන ඒ පිරිසට ශ්‍රද්ධාව ඇති වෙනවා කියනවා.
ශ්‍රද්ධාවෙන් යුක්ත ඔහු මේ විදිහට නෝනින් ඉමසන්න පටන් ගන්නවා කියන ඒ ශ්‍රද්ධාවන් දැන් අහන්න හම්බෙන කෙනාට දැන් ගිහි කෙනෙකුට අහන්න හම්බෙනවා කියනවා. අහන්න හම්බ වුණාට පස්සේ එයා මේ විදිහට නෝනින් ඉමසනවා කියනවා. කොහොමද සම්බාධෝ ගරාවාසු මිහි ගිහි ජීවිතේ නම් හරි දුෂ්කරයි කියලා අහන්න හම්බෙනවා කියනවා. දැන් මේ කාටද කියන්නේ? රජ කෙනෙකුට කියන්නේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. කෙලෙස් සහිත මාර්ගයක් නේ මේ ගිහි ගෙදර. මේ පැවිද්ද නම් ආකාශය වගේ හරි සුන්දරයි. මේ ගිහි ජීවිතය ගත කරන එක නම් මේ බඹසර මේ ගිහි ජීවිතය ගත කරන ගමන් මේ පිරිපුන්නු පිරිසිදු මේ බ්‍රහ්මචාරී ජීවිතයක් මේ ගිහි ගෙදර ඉඳන් ගත කරන එක හරි අමාරුයි. මේ බඹසර ගිහි ජීවිතයෙන් රැකගන්න එක හරි අමාරුයි. ඒ නිසා මේක ලේසි වැඩක් නොවේ. ඒ නිසා මට කරන්න තියෙන්නේ කෙස් රැවුල් බාලා කසාවත් පොරවගෙන ගිහි ජීවිතය අතහැරලා මහාන වෙන එක තමයි කියලා එයාට හිතෙන්න ගන්නවා කියනවා. දැන් මේ කියන්නේ ජානුසෝනි බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ කියනවා, දේශනා කරනවා. බ්‍රාහ්මණය මේ ලෝකේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් නමක් පහළ වෙනවා. උන්වහන්සේ අරහං සම්මා සම්බුදු මේ මේ ආදී ගුණයන් යුක්තයි. උන්වහන්සේගේ මූල මෙදාග පිරිසිදු මේ ධර්මයේ මේ මේ ගුණයන්ගින් යුක්තයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ මේ මේ ගුණයන්ගින් යුක්තයි කියන රණ්‍ය ඉතිසරණී කිරි පහ දිනවා. ශ්‍රද්ධාවට පෙමිනෙනවා. පෙමිනුනට පස්සේ ඔහුට හිතෙනවා කියනවා, මෙන්න මේ විදිහට මේක නම් මේක ඉඳලා නම් මේ ධර්මය නම් ප්‍රගුණ කර කීයක එසේ මෙසේ ලේසිනේ හරි අමාරුයි. මේ පැවිද්ද තමයි උතුම් කියලා හිතලා මොකද වෙන්නේ කියනවා. එයා ටික දවසකින් මොකද කරන්නේ? ගොඩක් හෝ ටිකක් හෝ තියෙන වස්තු අතහරිනවා කියනවා. අර කුල පුත්‍රයා 40,000ක් පිරිසකුත් ඉන්නවා තව. ටිකක් හෝ ගොඩක් ඔහුට ඉන්න ඥාති ටිකත් අතහැරලා දානවා කියනවා. දැන් අපිට සමහර අයට එහෙමනේ, දැන් මේ මේ අම්මගෙන් ආව බූදලි කල් ඒක කරන් යන්න ඔහු මිනිස්සු ඒකෙන් නැත වෙනවා. කවුද ඉතින් මේ ඥාතින් ඔච්චරේ ඥාති ටිකට ඉන්නේ කියලා එහෙම නැතර වෙනවනේ. ඥාතියල්ලන් ඉන්නවනේ මිනිස්සු. ඒකත් අතහරිනවා කියනවා. අතහැරලා කෙස් රැවුල් බාලා කසාවත් පොරවගෙන ගිහි ජීවිතය අතහැරලා ඔන්න මහාන වෙනවා කියනවා. ඊට පස්සේ ජානුසෝනි මේ මහාන වෙච්ච දැන් මේ කෙනා මේ භික්ෂුවන්න මොකද කරන්න කියනවා? උතුම් පැවිදි ජීවිත ලැබුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන ශිල්පද වලින් යුක්ත වෙනවා කියනවා. නිහිත දඬෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නි ප්‍රාණඝාතයෙන් දුරු කරනවා කියනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. දඬු මුගුරු අත්හරිනවා. අවියායුද අත්හරිනවා. ප්‍රාණඝාතයෙන් ලැජ්ජාවට පත් වෙනවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පිය වාසය කරමින් ප්‍රාණඝාතය දුරු කරනවා කියනවා. ඔන්න දැන් සීලය ගැන කියලා. දැන් මේ රජතුමා මෙතෙක් කාලයක් දැන් සීල් ගැන අහලා තිබ්බද නැහැනේ? සිල්පද ගැන අහලා තිබුණේ නැහැනේ? සීලය ගැන ඔන්න කියලා දෙනවා. ඊට පස්සේ කියලා දෙනවා හොරකම අත්හරිනවා. හොරකමින් වළකිනවා. දුන්දේ විතරක් පිළිගන්නවා. දුන්දේ ගැනීම විතරක් කැමති වෙනවා. සොරකමින් තොර වෙලා පිරිසිදු සිතින් වාසය කරනවා කියනවා. අබ්‍රහ්මචාරී බව අත්හරිනවා. බ්‍රහ්මචාරී වෙනවා. යහපත් හැසිරීමෙන් යුක්ත වෙනවා. අයහපත් හැසිරීම දුරු කරනවා. ලාමක දෙයක් වන මෛතුණීන් වැලකිලා බඹසරෙන් යුක්ත වෙනවා කියනවා. බලන්න ඉස්සරලාම දැන් වැරදි කාසනේ වලකීමක් නෙමෙයි කියන්නේ. මොකද්ද කියන කියලා දැන් බඹසරක් ගැන කියන්නේ මොහිඳු මහරහතන් වහන්සේ. මේ සූත්‍රයේ තියෙන හිමනේ. ඊට පස්සේ දේශනා කරන බොරු අත්හරිනවා. බොරු කීමෙන් වලකිනවා. සත්‍යවාදී වෙනවා. ඇත්තෙන් ඇත්ත ගලපා කතා කරනවා. ස්ථිර වචන කියනවා. ඇදහිය යුතු දේ කියනවා. ලෝකේ අවුල් වෙන දේ කියන්නේ නෑ. දැන් ඇදහිය යුතු දේවල් නෙමෙයි අද කියන්නේ. බුදුරජාණන් මෙහි පහළුණා කියනවා. අමු බොරුනේ කියන්නේ. බලන්න ලෝකේ අවුල් වෙන්නේ දැන් ලෝකේ අවුල් මේකෙන් අවුල්නේ දැන් අනේ අහිංසකව දඹදිව වැඳලා සිත පහදවා ගන්න තිබිච්ච අවුල් කරානේ විනාශ කරානේ අවුල් වෙන දේවල් කියන්නේ කියනවා. බලන්න කේලම අත්හරිනවා. කේලම් කීමෙන් වළකිනවා. මෙතන අහලා එතන බිඳවන්න කියන්නේ කියනවා. එතන අහගෙන ඇවිල්ලා මෙතන බිඳවන්න කියන්නේ කියනවා. බිඳිච්ච අය සමගි කරවනවා.
සමගීව ඉන්න අය තව තම සමගී යොදවනවා කියනවා. සමගීට කැමති වෙනවා. සමගී ඇලෙනවා. සමගී භවයෙන් සතුට වෙනවා. සමගී ඇතිවන දෙයම කියනවා. ඊළඟට කියන පරුස වචන කියන්නේ. පරුස වචනෙන් අත්හරිනවා. පරුස වචන කීමෙන් වළකිනවා. දොස් රහිතදී කියන්නේ නැහැ කියනවා. කනට මිහිරි කන්න සුඛ හදයංගම ප්‍රේමණීය පෝරි හිම තියෙනවනේ විස්තර කර. කනට මිහිරි දෙයම කියනවා. සිනෙහි බර වචනම කියනවා. හදයාංගම වචන කියනවා. දැනුගත් වචන කියනවා. බොහෝ ජනයා කැමති වුණේ ප්‍රියමනාප වචනම කතා කරනවා. බලන්න සීලය ගැන මේ කියන්නේ. හිස් වචන කීමෙන් අත්තරිනවා. හිස් වචන දෙඩවිල්ලෙන් අත්තරිනවා. සුදුසු කාලයට කතා කරනවා. ඇත්ත දේ කතා කරනවා. අර්ථවත් දේ කතා කරනවා. ධර්මයේ කතා කරනවා. විනය ගැන කතා කරනවා. මතක තබා ගන්නට වටිනා දේ විතරක් කතා කරනවා කියනවා. කොච්චර ලස්සනද නේ? දැන් ওই ටික කියලා දෙනවා කාටද දැන් මේ කියන්නේ? රජ්ජුරුව ඇතුළු පිරිසට මේ කියන්නේ. බුදුරජාණන්සේ මේ වෙලාවේ කාටද මේ කියන්නේ? ජානසෝනි බ්‍රාහ්මණයාට. ඊට පස්සේ කියනවා භික්ෂුව ගස්කොලන් සිඳලීමෙන් අත්තරිනවා. විකාල භෝජනයෙන් වළකිනවා. මල් සුවඳ විලවුන් දැරීමෙන් රන්රිදී මිලිමුදල් කහවණු පරිහරණයෙන් වළකිනවා. පිළිගැනීමෙන් වළකිනවා. අමු මස් පිළිගැනීමෙන් වළකිනවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වළකිනවා. ඌරු කුකුල්ලු සත්තුන් එළුවන් බැරළුවන් ගවයන් අස්පයින් පිළිගැනීමෙන් වළකිනවා. වතුපිටු කුඹුරු වතු පිටිගෙල් පිළිගැනීමෙන් වළකිනවා. හොරට තරාදීන් කිරෙන ඒ දේවල් වලින් මනින ආදී අල්ලස් ගැනීම වංචා කිරීම ආදී දේවල් වලින් වළකිනවා. අනිත් අයගේ පණවිඩගෙන පන්දම් අරන් යනවා කියන්නේ අපි සාමාන්‍ය විවාහ කතාවේ ඒ වගේම පණවිඩ අරන් යන එකකින් වළකිනවා. අත්පා කැපීම්, මැරීම්, විලංගු දැමීම්, පහර ගැහීම්, පහර දීම් ඒ සියල්ලගෙම වළකිනවා කියනවා. මේන් වළකිලා භික්ෂුව ලද දෙයින් සතුට වෙනවා කියනවා. ලද සිවුරින් සතුට වෙනවා. ලද පින්ඩ පාතයෙන් සතුට වෙනවා කියනවා. හරියට කොයි වගේද ජානසෝනි බ්‍රාහ්මණිය ලිහිණි කුරුල්ලෙක් ගමන් කරනකොට අරන් යන්න තිබෙන්නේ අත්තටු බර වගේ සිවුරයි පාත්‍රයයි විතරයි. තැනකින් තැනකට යනකොට අරන් යන්න තියෙන්නේ කියන භික්ෂුවට. දැන් අද වගේ කෝච්චි පෙට්ටිය දැන් අපි වගේ ගමනක් යනකොට නම් අපිට මොකද කෝච්චි පෙට්ටිය බුක් කරන්න ඕනේ? කොච්චර බඩු ගොඩක් උස්සන් යන්න තියෙනවද? ඉස්සර නැහැ කියනවා ඒ රහතුන් වහන්සේලා. බලන්න ලිහිණි කුරුල්ලෙක් යනවා වගේ යන්න කියනවා. බලන්නේ නිවර්ති ජීවිතය ගත කරනවා. මෙලෙස ශ්‍රේෂ්ඨ වූ සීලයකින් යුක්ත වෙනවා. කොච්චර ලස්සනද දියෙන්නේ නැද්ද? දැන් මෙහෙම කියනකොට රජතුමා පහදින්නේ නැද්ද දෙයියනි? පහදිනවනේ. ඊට පස්සේ ඔන්න ඒ විදිහට භික්ෂුව සීලයෙන් යුක්ත වෙනවා. ඊළඟට ඔන්න තීසනා කරන බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණය භික්ෂුව ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැල්ලා, දිවෙන් රස, කයින් පහස, මනසින් අරමුණු සිතලා ඒ දේවල් ගැන ආශාව අත්හරිනවා, තරහ අත්හරිනවා, පාපී අකුසල හටාර ගන්නව ස්වභාවය දුරු කරනවා, ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියනවා. කොච්චර ලස්සනද නේ? ඊට පස්සේ මේ භික්ෂුව මනාව සිහි කල්පනා සති සම්පජන්‍ය යුක්ත වෙනවා. ඉදිරියේ බලනකොට, ආපසු හැරියෙනකොට, කතා කරනකොට, සිවුරු පාත්‍ර පිළිගන්නකොට, ආහාර පාන ගන්නකොට, යමක් වළඳනකොට, රස විඳිනකොට, පානය කරනකොට සිහියෙන් යුක්තව, මනස සිහියෙන් යුක්තව පරිභෝග කරනවා කියනවා. දැන් මේ භික්ෂුවගේ ස්වභාවය මේක රජතුමා කියනකොට කොච්චර පහදිනවද? ඊට පස්සේ ওই විදිහට භික්ෂුව ශ්‍රේෂ්ඨ වූ සීලයකින්, ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයකින්, ශ්‍රේෂ්ඨ වූ කල්පනාවෙන් යුක්ත වින්දෙන් භික්ෂුව අරණ්‍ය රුක්සෙවණි ගිරි ගුහාවල ඈත දුර ඈත අසපූල වාසය කරනවා කියනවා. ඔය විදිහට ඒ විදිහට වාසය කරන භික්ෂුව කුමක්ද බුදුරජාණන්සේ දේශනා කරනවා? නීවරණ දුරු කරනවා. ප්‍රඥාව දුර්වල කරන උපක්ලේශයන් දුරු කරනවා. දුරු කරමින් කාමයන්ගෙන් තොර, අකුසලයෙන් තොර, විතක්ක විචාර සහිත පීති සුඛේ ඒකාග්‍රතේ පළවෙනි ධානයේ වාසයෙන් කරගන්නවා කියනවා. ඔන්න ඕකටයි තථාගතයන් වහන්සේගේ පියවර සටහන කියලා ජානසෝනි බ්‍රාහ්මණය කියන්නේ කිව්වා. දැන් අර විදිහට යුක්ත වෙලා සීලයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, කල් සති සම්පජන්‍යයෙන් යුක්ත වෙන භික්ෂුව ඔන්න පළවෙනි ධානය ඇති කරගන්නවා කියනවා. ඒක තමයි ජානසෝනි තථාගතයන් වහන්සේගේ පළවෙනි පිය සටහන කියනවා. දැන් අරය කිව්වෙ වෙන දෙයක්.
ඊලස් බුදුරජාණ දේශනා කරන තව ඉස්සරහට ඕක මෙහෙම ටිකක් තියෙනවා කියනවා කියනවනේ. ඔන්න කියනවා තථාගතයන් වහන්සේගේ ඕකටයි කියන්නේ තථාගතයන් වහන්සේගේ පීවර සටහන කියලා. තථාගතයන් වහන්සේ පිට අල් පිට අතුල්ලපු තැන කියලා. දැන් අර ඉස්සෙල් දැන් ඇත්ත උපමාවනේ කිව්වේ ඇත්තත් සමහර දැන් මෙයා දකින්න ගින පිට අතුල්ලලා තියෙනවා ගස්වල. ඊට පස්සේ දලවලින් අතු බිඳලා තියෙනවා ගස්වලට ඇනලා තියෙනවා ඒවා දකින්න හැම වෙනවා. ආන් ඒ වගේ තථාගතයන් වහන්සේ කියනවා. තථාගතයන් වහන්සේ සිහිනුවන නැමැති දලින් අතු බිඳපු තැන කියනවා. පළවෙනි ධ්‍යානය කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා නමුත් බ්‍රාහ්මණේ ආර්ය ශ්‍රාවකයා එහෙම තිබිලත් නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියනවා. පළවෙනි ධ්‍යානය ලබාගත් පමණින්ම ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියන භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මය සුවාක්ඛාතයි භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි කියලා එයා එපමණකින්ම සිතලා එයාගේ වැඩේ එතනින් අතර කරන්නේ නැහැ කියනවා. තව එයා පුරුදු කරනවා කියනවා. ඒ තමයි කියනවා දෙවෙනි ධ්‍යානයෙන් යුක්ත වීළඟට එයා වාසය කරනවා කියනවා. ඒ තමයි කියනවා තථාගතයන් වහන්සේගේ මීළඟ පීවර සටහන කියනවා. එතනුනුත් එයා නිශ්චයකට පැමිණින්නේ කියනවා. ඊට පස්සේ එයා තුන්වෙනි ධ්‍යානය ඇති කර ගන්නවා කියනවා. මීළඟ පීවර සටහන ඒකයි කියනවා. එතනුනුත් නතර නොවීම එයා හතරවෙනි ධ්‍යානයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානය ඇති කරගෙන නතර වෙන්නෙත් නැහැ. දැන් අදන සමහර ආච්චයම්මල එහෙම නෙනේ සමහර මගපල දෙනෙත් කතාව තියෙන පළවෙනි ධ්‍යානෙ දාපු ගම ඔක්කොම හොඳයි කියලා හිතනවා. දැන් මේ අපේ අසපුවකට එක් සම්බන්ධ එක ආච්චයම්ම කෙනෙක් හිටියා. කොහෙදෝ මේ ධර්මයේ කියනවා මදි කියලා මෙයා ගියා මගපල දෙන තැනක බණ අහන්න. මෙයා ඊට පස්සේ මොකද කළේ? එතනින් මගපලයක් දුන්න මොකද්ද සෝවාන්. මෙන්න ඊට පස්සේ අපිට කෝල් කරලා කියනවා අපි දානෙ දෙන්න යහට. ඔන්න අද මගපල ලැබුණ එක ස්වභාවය. මේ අනාගාමි උත්තමිය දානි දෙන්නේ. දානි දුන්නා. අද කාලේ අලුත් සෝවන් අය අද කාලේ සෝවන් අය මොකද කරන්නේ? දෙන දානිත් නෑ. අපි දෙන්නේ හොට දානි කියලා පවුනේ. ඉතින් ඕම් වෙච්චදී. එතකොට එතනින් ඔහු අන්න බුදුරජාණන් දේශනා කරන හතරවෙනි ධ්‍යානයෙන් ලබාගත් පමණින් නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්න කියනවා? කලින් පුබ්බේ නිවාසානුස පෙරවිසු ජීවිත දැකීමේ ඥාණී ඇති කර ගන්නවා කියන ඊළඟ පිය සටහන ඒකයි කියනවා. එතනුනුත් යා නිශ්චය පැමිණලා එතනින් අතර වෙන්නෙත් නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා චුත වෙන උපදින හැටි දකින්න චුතු උපපාත ඥාණී. එතනුනුත් යා නතර වෙන්නේ නැහැ කියනවා. තව පුරුදු කරනවා කියනවා මේ ධර්මයේ. ඒ විදිහට ඒ භික්ෂුව මොකද කරන්නේ කියනවා දුක කියන්නේ යථාභූත යථාර්ථය අවබෝධ කරගන්න මෙන්න මේක තමයි දුක කියන්නේ කියලා. මෙන්න මේක තමයි දුක නම් වාරස ඉපදීම දුකයි. ළඩවීම දුකයි. දැන් උනේ මිහිඳු මහරහතන් වහන්සේ දැන් මේ වෙලාවේ දැන් හරිතුමා ලස්සනට බුදුරජාන්සි කිරී පැහැදෙව බලන්න. ධර්මයේ කිරී පැහැදුනා සංඝයා කිරී පැහැදෙව්වා. මෙන්න මෙහෙම සිත දියුණු කරගෙන ලස්සන වැඩපිළිවෙලක් මේකේ සමාධිය තියෙනවා සමාධියක් ගැන කි දැන් මුලින් මෙහෙම කි පළවෙනි ධ්‍යාන දියුණු ධ්‍යාන ගැන කියාගෙන ආවිල්ලා ඊට පස්සේ දැන් අවසානේ මෙන්න බලන්න ආර්ය සත්‍ය දේශනා කරන්නේ කියනවා දුක කියලා ආර්ය සත්‍යයක් තියෙනවා එහි යථාර්ථය අවබෝධ කරගන්නවා දුක හටගන්නේ මෙහෙමයි. දැන් අද මිනිස්සු දුක හටගත්තේ දැන් වයසට යනවා ළඩ වෙනවා මරෙනවා කිය කියා ඉස්සර දැන් දැන් ඒ කාලේ දැන් අය දැන් ඒ බුදුරජාන්සේගේ ධර්මය හම්බෙන්න කලින් හිටියේ මොකේද? ගස් ගල් වැඳ වැඳ ඔහොම පර්වත වැඳ වැඳ ඔහොමනේ මිනිස්සු හිටියේ. දැන් මෙන්න කියලා දෙනවා මේ දුක හදලා දෙන්නේ කවුද කියන එක මිහිඳු මහරහතන් වහන්සේ. රජතුමා ඇතුළු 40,000 කියලා දෙන දුක හදලා දෙන්නේ තණ්හාවයි. බලන්න කිමින් ඒ කාලේ මිනිසුන්ගේ ප්‍රඥාව කියන අත්හැරියනේ කියපු ගමන්. ඊට පස්සේ ඒ දුක නැතිවීම මෙන්න මෙහෙම ඒ තණ්හාව නිරෝධයයි. ඒ නිරුද්ධ කරන්න තියෙන මාර්ගය මෙන්න මේකයි කියලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දේශනා කළා. දැන් අද කාලේ මෙන්න මෙහෙමයි දුක මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න මෙන්න මෙහෙමයි මෙහෙමයි කිය කී අහන්න හම්බෙනවා. ඒ කියන කොටත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මිදසු දුකෙන් නිදහස් වෙන්න යන්නේ නෑනේ. තව තව කේන්ද්‍රය අරගෙනම දුවනවා. තව තව යంత్ర මන්ත්‍රයටම දුවනවා. දුක මියන්න බලන්න විච්චදී බලන්න එකල අයගේ අදායගේ ස්වභාවෙනි.
ඊට පස්සේ යා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජානුස්සෝනි මෙයාට ආශ්‍රව ගැන අහන්න හම්බෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ගැන. ආශ්‍රව හටගන්නේ මෙන්න මෙහිමයි. ආශ්‍රවයෙන් නිරෝධය මේක නිරුද්ධ කරන මාර්ගය මේකයි කියලා අහපු ගමන් මෙයා මොකද කරන්න කියනවා. ඒ තුනෙත් ඔන්න මෙයා නිෂ්ඨාවට පැමිණුණා කියනවා. පැමිණුනේ නැහැ කියනවා. නිෂ්ඨාවකට ඒක අහපු ගමන්ම පැමිණුනේ නැහැ කියනවා. නමුත් එතන ලස්සන ටිකක් කියනවා. අනිත් ඒවා නැති. නමුත් එක්තරා නිෂ්ඨාවකට පැමිණෙනවා කියනවා. මේ ටික මේ මාර්ගයේ පුරුදු කිරීමෙන් තමයි එහෙනම් මේ දුකින් නිදහස් වෙන්න තියෙන්නේ කියලා එයා හිතුවා කියනවා. දැන් අනිත් ඒවට එහෙම හිතුන්නේ නැහැ මෙයාට. මෙයාට සිහි වෙනවා කියනවා මේ දුකින් නිදහස් වෙන්න නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම තමයි කියලා ඔන්නේ අනිෂ්ඨාවකට පැමිණුණා කියනවා. පැමිණිලා මොකද කරන්න කියනවා බුදුරජාන්සේ ඒ භික්ෂුව ඒ ශ්‍රාවකයන් වහන්සේ ඒ මාර්ගයේ ගමන් කරනවා කියනවා. ගමන් කරලා බුදුරජාන්සේ දේශනා කරනවා ඉපදීම නැති වුණා බඹසර වාසී සම්පූර්ණ කළා කළ යුතු දේ කළා ආය කවදාව සසරට වැටෙන්නේ නැහැ කියලා ප්‍රතිඥා දෙනවා කියන උතුම් අරහත්වය සසර දුකින් නිදහස් වෙනවා කියන අරහත්වයට පත් වෙලා අන්න එදාට තමයි කියනවා ඒ භික්ෂුව නිෂ්ඨාවකට ඒ කාන්තේම පැමිණෙන්නේ මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියලා විද්‍යාචරණ සම්පන්නයි සුගත ලෝක විදු අනුත්තර වූ පුරිස ධම්මසාරති ධර්මයේ සුවාක්කාත සම්දිට්ඨිකයි ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්නව ජිපටිපන්නයි කියලා පින්වත් බ්‍රාහ්මණි ඔන්න ඔය විදිහටයි ඇත් පීවර සටහනේ උපමාව අංග සම්පූර්ණ වෙන්නේ කිව්වා. එතකොට මුලින්ම ඇති වුණා අන්න බුදුරජාණන් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි ධර්මයේ සුවාක්කාතයි මහා සංඝරත්නයේ සුපටිපන්නව ජිපටිපන්නයි කියලා ශ්‍රද්ධාවට පෙමුණා. ඊට පස්සේ යා ඒ ශ්‍රද්ධාව සම්පූර්ණයක යුල අරහත්වේදී බලන්නනේ ඒ පෙමන ඒ මේ දේශනාව දේශනා කළා විතරයි ජානුසෝනි බ්‍රාහ්මණිය කියනවා භාග්‍යතුන් වහන්සේ හරිම සුන්දරයි හරිම ලස්සනයි ගෞතමයන් වහන්සේ යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගේ වහල තිබිච්ච දෙයක් ඇරලා මේන් බලන්න කියලා ඇරලා පෙන්නවා වගේ ලස්සන තියෙනද නේ. දැන් අපි හිතන දැන් අපි කවදාවත් දැන් මාලිගාවක් දැකලා නැත්තම් හිතන්න අපි යනකොට මේ දොරවල් වහල ඒකේ තියෙනවනේ. ඊට පස්සේ මේ මන්දිරය අපිට ඇරලා පෙන්වන්නේ කොච්චර ලස්සනයිද අපි වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්වනවා වගේ. මං මුලා වූ කෙනෙකුට හරිමග පෙන්වනවා වගේ. දැන් හිතන්න අපි අතරමං වෙලා කොහෙට යන්නද කියලා හිත හිතා ඉන්නකොට මෙන්න මේකයි පාර කියලා කෙනෙක් හරියට පෙන්ලා දුන්නකොට ලැබෙන හිතා ගන්න බෑනේ අපිට. මං උලා වෙච්ච පාර වැරදිච්ච කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ කියනවා. දැන් එතකම් පාර වැරදිලා හිටියේ. ඒ රජතුමා ඇතුළු පිරිස දැන් සත්තු මරාගෙන ඔහොම යන්නේ. දැන් ඒ වෙලාවේ රජතුමා එදා මිනිසුන්ට නියෝග කරලා තිබ්බ ජල ක්‍රීඩාවෙ දෙන්න කියලා. දැන් මේ පොහොය දවසේ ජල ක්‍රීඩාවේ මිනිසුන්ට දෙන්න කියලා රජතුමා ගියා සත්තු මරන්න දඩේමට. පිරිසත් එක්ක. ඒ වෙලාවේ තමයි මේ සිද්ධිය වෙන්නේ. එතකොට ඒ වෙලාවේ මොකද වෙන්නේ බුදුරජාණන්සේ දේශනා කරන ජානුසෝනි බ්‍රාහ්මණයා දේශනා කරන මේ කියනවා ජානුසෝනි බ්‍රාහ්මණයා අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තෙල් පහනක් දන්වුවා වගේ කියනවා. දැන් මිහිඳු මහරහතන් වහන්සේ බලන්නේ අන්ධකාරයේ හිටපු පිරිසකට තෙල් පහනක් දැල්ලුවා. ඒ පහනනේ මේ තව දෙවි මේ දෙවිනේ මේ ආලෝකමත් කරන්නේ. එතකොට බලන්න ඒ වෙලාවේ ජානුසෝනි බ්‍රාහ්මණයා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අද පටන් මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. අද පටන් මම මේ මහා ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. අද පටන් මම මේ මහා ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. මා අද පටන් බුදුරජාණන් සරණ ගිය ශ්‍රාවකයෙකු ලෙස පිළිගන්නාසේක්වා කිව්වා. කියලා දැන් ජානුසෝනි බ්‍රාහ්මණයා සාදුකාර දුන්නා. එතකොට දැන් මේ සිද්ධියත් මේ වෙලාවේ දැන් අපේ මිහිඳු මහරහතන් දේශනා කරන රජතුමනි මෙන්න මේ වෙලාවේ ජානුසෝනි බ්‍රාහ්මණය මෙහෙම කිව්වා කියනකොට රජතුමා සරණ යනවා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඔන්න සරණ ගියේ වෙලාවේ ස්වාමීනි මම මේ බුදුරජාණන් වහන්සේගේ සුවාක්කාතෝ සම්දිට්ඨික අකාලිකේ පිස්සික ධර්මයේ සරණ යනවා. අපි මහරජ්ජුරුව කියන්නේ දේවානම්පියතිස්ස මහරජ්ජුරුව. ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක සංඝරත්නයේ මම සරණ යනවා.
කියල රජතුමා වැඳ වැටුණා. සතලිස් දහසක් වෙච්චේ පිරිවර සාදු සාදුගේ හතලිස් දහසමයි වෙලාවෙ තියෙනවා බුදුරජාණන් වහන්සේත් ධර්මයත් මහාසං මේ උතුම් තිසරණය සරණ ගියා කියලා. බලන්න ඔන්න තිසරණය පිහිටපු මුල් දෙසුම මොකක්ද? චූලහත්ති පදෝපම සූත්‍රය. එතන මේ දේශනාව තමයි අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලංකාවට වැඩම කරලා අපිට දේශනා කරපු මුල් දෙසුම. අපේ මහරජුරු ඇතුළු පිරිස සරණ ගියපු දෙසුම. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මෙහි ඇවිල්ලා ඊට පස්සේ ගානක් කිල්ලුවනේ පිරිකර කියලා මට රාජමාලිගය දෙන්න කියලා. එතකොට මිහිඳු ඒ වෙලේ ඊට පස්සේ මහරජුරු අපේ කියනවා, ස්වාමීනි අපි එහෙනම් වැඩමු කියනවා නගරෙට. මිහිඳු මහරහතන් කියන්නේ නෑ මහරජතුනි, අපිට මේ වනේ හොඳයි කියනවා. ඊට පස්සේ මහරජුරුගෙන් එහෙනම් ස්වාමීනි මං හිට රතේ ටිකක් එවන්නම් දාන්නට කියනවා. වහන්සේලාට අපේ මාලිගයට වරින් නෑ රජතුමනි අපි වඩින්නම් කියනවා. කොච්චර ලස්සනට තියෙන්නේ ඇද්දනේ. එතකොට බලන්න මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලංකාවට මේ ධර්මයේ දුන්නා. අපේ ලංකාවෙන් කිසි දෙයක් ගෙනිච්චේ නෑනේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වඩින්න කලින් අවසානයේ තමන්ගේ ඥාති පිරිවර බලලා තමයි වැඩියේ. ඊට පස්සේ ආ ඥාතින් බලන්න කියලා ඉන්දියාවට වැඩියේ නැහැ. ඊට පස්සේ අපේ මිහිඳු මහරහතන් නිසයි අපිට මේ ශ්‍රී මහ බෝධි අදටත් අපි වඳින්නේ යස්ස මූලේ නිසින් නොව කීක වඳින්නේ. ජයශ්‍රී මහ බෝධින් හා මිහිඳු මහරහතන් නිසා මේ ඔක්කොම දුන්නේ අපිට අපේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වුණාට අපින් කිසි දෙයක් ගෙනිච්චේ නැහෙනි. දැන් අපි සමහරවිට කෑ ගහනවා අපිට මේ ඔක්කොම දුන්නේ සූද්දා කියා. කෝච්චි පාර හැදුවේ සූද්දා කියනවා. අරක හැදුවේ සූද්දා කියනවා. සූද්දා තමයි ඔක්කොම හැබැයි හූරගෙන ගියා අරගෙන. මිහිඳු මහරහතන් කිසිම දෙයක් හූරන් ගියේ නැහැ මෙහි. හූර ගත්තෙත් නැහැ, හූරන් ගියෙත් නැහැ, හූරගෙන හොරෙන් යව්වෙත් නැහැ. අනිත් අය කලේ අරදී ඔන්නෝකයි බලන්න මුනිවරයෙකුගේ හිස් අන්දබාල පෘථග්ජනයන්ගේ ස්වභාවෙනි. ඊට පස්සේ මුනිරජානන්ස මෙහිම පිරුණු උනුත් පානවා. ඊ 13 අසල අදටත් වඳිනවා. ඒ නිසා මේ උතුම් ධර්මයේ අපිට දේශනා කොට වදාළ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපහට දේශනා කොට වදාලා අපට කියලා දුන්න අපට මේ ධර්මයේ මේ ලංකාද්වීපයට රැගෙන පැමිණිය අපගේ ඒ අනුබුදු වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන කොට ඇති මහා ශ්‍රාවක සංඝරත්නයටද අපගේ නමස්කාරය වේවා. අපටද මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු.